Welcome to the email channel. eBay dropshipping from beginning part 2. දෙවෙනි installment එක පටන් ගන්න විදිහ අපි මුලින්ම මම කියලා දෙන basics දේවල් ටික. ඉතින් මේකේ video දෙකක් තිබ්බා introduction එක. එතකොට පළවෙනි video එක ඊට පස්සේ මේ දෙවෙනි එක. ඉතින් මේ දෙක බලලා නැත්තම් ඒක බලලා එන්නේ එතකොට තමයි මේ ටික හරියාකාරව smoothly effectively බලන්න පුළුවන් වෙන්නේ. ඒකට වෙන playlist එකක් තියෙනවා eval path කියලා අන්න ඒක බලන්න. වැඩි එතකොට අපි eval research කරන විදිය කතා කරා. eval research කියලත් මම පොඩි tips එකක් දුන්නා. ඉතින් ඒ ටිකත් කරලා ඔයගොල්ලෝ දැන් එක තැනකට ඇවිල්ලා තිනවනා. අපි දැන් ඒ ගන්න ඒ තෝරගන්න item එක අරගෙන ඒක කොහොමද ඒක දැන් අපි අර ලස්සන කරන්නේ ලස්සන කරලා present කරන විදිය තමයි මේ episode එකෙන් කතා කරන්නේ එතකොට ඔයා item එකක් select කරගෙන ඉවර වෙලා ඒ item එක කොහොමද අපි දැන් eBay එකට ඇතුළත් කරන්න සූදානම් කරන්නේ ඒ කියන්නේ මේක තමයි heart එක වෙන්නේ ඉතින් අපි item කොච්චර search කරත් කොච්චර මේ විදිහට කරත් අපිට දීර්ඝකාලීනව කරනවා මේක හැම වෙලේම මතක තියාගන්න මේ playlist එක run වෙනකොට මේ කියලා දෙන්නේ දීර්ඝකාලීනව හරියට establish කරලා business එකක් කරන විදිහට කරන්න නැතුව එහෙන් ගත්තම එහෙන් දැම්ම scam කරන විදි නෙමෙයි එහෙම කරන්න හිතාගෙන ඉන්නව නම් හරියම කරන කට්ටියට ඇත්තරම කතා කරන භාෂාවෙන් මේක දිරවන එකක් නැහැ. ඒ කියන්නේ ඒකට කැමති වෙන එකක් නැහැ. මොකද මේකේ තිත්ත ඇත්තත් එක තියෙන්නේ. රයිට්. එතකොට අනික මේකේ ගොඩාක් මේකේ මම කිව්වා 180කට යහපැත්තේ තියෙන 180කට වගේ තියෙනවා මම සෙෂන්ස් වල කතා කරන දේවල්. ඉතින් ඒක ගොඩාක් ඕගලන්ට එතකොට උපකාරී වෙයි ඔයාගේ හරියට establishment එකක් හදාගන්න. එතකොට දැන් මෙතනදී දැන් අපි ඔයා item එක select කරගෙන තියෙනවා නම් අපි කොහොමද මේක present කරන්නේ? මම මේක පොඩි උදාහරණයක් එක්ක මෙතන කියන්නම් ඊළඟ step එකට යන්න කලින්. ඔයා ගෙදර ඉන්න අවස්ථාවක එනවනම් sales rep කෙනෙක් අපිට අන්න sales rep ගොඩක් නේ මේ කොරෝනා කාලේ නිසා දැන් වැඩි ඉන්නේ නැහැ. ඒකුර vacuum cleaner එකක් විකුණන්න ඉන කෙනෙක් ඇවිල්ලා. ඔයාට vacuum cleaner එක විකුණන විදිය ගැන හිතන්න. අන්න ඒ විදියට තමයි මාකට් කරන්න ඕන. ඔයා අද් දෙක බෙදන් හිටියා කියලා ඔයාට sales එන්නේ නැහැ. එතකොට vacuum cleaner එක කරගෙන ඉන්නේ කෙනා වගේ දෙට ඇවිල්ලා good morning අත් කියන්නේ නැතුව අතරික් කරොත් අතරික් කළකොත් ආසර් මෙන්න vacuum cleaner එකක් තියෙනවා ගන්නවද කියලා අහනවා. ඔයා කියයි මොනවද මට අවශ්‍ය නැහැ කියලා බලලා එළවගනි. හැබැයි එයා ඇවිල්ලා ඔයාට greet කරලා good morning sir කියලා කොහොමද sir කොහොමද මේ දවස්වල sir පරිස්සමින් ඉන්නවද කියලා අර පොඩ්ඩක් එයාගෙන අහලා කරලා ඊට පස්සේ තමයි vacuum cleaner එක ගැන කියන්නේ. vacuum cleaner ගැන වර්ණනාව දෙනවා ආයි නැහැ. ඔයාට හිතාගන්න බැරි වෙන මඩ ගන්නවා මේව ගන්නවා අරව ගන්නවා කියලා ආයි නැහැ ඔයාට. ඔයා ගත්තේ නැතුණත් හරි interesting ඔයාට අහන් ඉන්නවා. ඔගේ කාලෙටත් ඔයා වටිනාකමක් ඒ මිනිස්සු දෙන නිසා. ඉතින් ඒකෙන් එහා පැත්තට ගියාට පස්සේ ඔයා ගන්න තියෙන chance එක 180කට වැඩි කරගන්න ඒ අදාළ පුද්ගලයාට පැහැකි වෙනවා. ඉතින් අපිට vacuum cleaner එකක් විකුණන මිනිස්සෙක් වයි කතා කරන්න මෙතන බෑ. අපිට කතා කරලා convince කරන්න විදියක් නැහැ. මොකද අපිට ඒ වගේ option එකක් නැති නිසා. එහෙනම් අපිට මොකද වෙන්නේ? අපිට අවශ්‍ය වෙන්නේ ඔයා ලියන දේවල්, ඔයා පිළිගන්වන දේවල් ටික accurately පිළිගන්නන්. කස්ටමර් කඩේ ඇතුළට ආවනම් කඩේ ඇතුළ තියෙන භාණ්ඩ ටික බොහොම ලස්සනට එයාට present කරන විදිය තමයි ඔයා ඉගෙන ගන්න යන්නේ මෙන්න මේකෙන්. එතකොට මේක ඇත්තම marketing skill එක වැඩි වෙන දෙයක්. ඊට අමතරව ඔයාට පුළුවන් වෙයි ඔයා දැනටමත් කරගෙන යන වැරදි තියෙනවා. ඒ කියන්නේ සෙල් කරන කෙනෙක් කියමුකෝ. එයා කරන වැරදි ටික ගොඩාක් දේවල් මෙතනින් අඳුර ගන්න. හැම වෙලේම මතක තියාගන්න ඔයා අත් දෙක වෙනදා හිටියොත් සේල්ස් එන්නේ නැහැ. Unless you are a scammer. Right? අපි එහෙනම් යන් අලියකට ගිහිල්ලා එතනින් කොහොමද ඊළඟ ස්ටෙප්ස් එක වෙන්නේ කියලා බලන්න. විකුණන්න පුළුවන් හොඳ ට්‍රෙන්ඩින් නෙමෙයි ට්‍රෙන්ඩ් කරගන්න පුළුවන් අයිටම්ස් මේ. ඉතින් මෙතන ඕඩර් 4170ක් තියෙන එකක් මම තෝරගත්තේ මේ කලින් කිව් එකට ඔපොසිට් විදියට කියන්න හිතන නෙමෙයි. මේක කරන්න පුළුවන් අයිටම්ස් තියෙනවා මේ 4170 නෙමෙයි මිරර අඩුවෙන් විකිනිච්ච ඕන තරම් තියෙනවා. ඉතින් මේක දැක ගමන් ගොඩක් කටට තේරෙයි කොච්චර මේ වයිඩ් ඔඩියන්ස් එකක් ඉන්න තියෙන කැටගරිස්ද කියලා. රයිට්. අපි හිතමු මෙන්න මේ වගේ අයිටම් එකක් ඔයාට විකුණ ගන්න ඕන කියලා. රයිට්. මේ වගේ අයිටම් එකක් විකුණ ගන්න ඕන නම් ඔයා පළවෙනි ස්ටෙප් එක තමයි මේ වගේ අයිටම් එක මුලින්ම හොයාගන්න ඔළුව හදාගන්න ඕන. ඔය ජුවලරිස් එතකොට වෝචර්ස් එතකොට රෙප්ලිකාස් ඒව කරන දැන් පස්සේ යන්නේ නැතුව ඒවකට ඔළුව හදාගන්න නැතුව Tamanට යුනික් concept එකක් හදාගන්න විදිහට හදාගන්න concept එකට වඩා audience එකක් build up කරන්න පුළුවන් categories තමයි මේ තියෙන්නේ. හරි එතකොට මේක දැන් නිකන් හිතන්න 3.54 කියන එකේ අපි ඔප්ෂන් දැම්මා කියලා. ඔයාට 99 cents වලින් start කරත් ඔයාට යම්කිසි ගානකට එන්න පුළුවන්. මම කියන්නේ මේ ලාභයක් තියන්න ඕන කියලා එකපාරටම අපි හිමිනෙමෙට establish වෙන්න. ඔයාගේ followers ටික වැඩි කරගන්න පුළුවන් දේවල් තමයි මම කියන්නේ. ඉතින් මම මේ process එක කියනකොට අමතරව මේ වෙන්න items වල පොඩි අවබෝධයක් ගන්න. ඒක තමයි වටින්නේ. හරි එතකොට
අපි කතා කරනකොට අපි හැම වෙලෙම ගොඩාක් කට්ටිය ඇහෙන දේවල් තමයි එක එක ටූල්ස් යූස් කරනවා. අර ටූල් එක යූස් කරනවා, මේ ටූල් එක යූස් කරනවා, හරි ලේසි මේකෙන් කරන්න පුළුවන්, අරකින් කරන්න පුළුවන්. මේ ටූල්ස් යූස් කරන එකෙන් වෙන්නේ ඔයාව කම්මැලි කරනවා. ඔයාව ඇත්තටම අර අපි කියන්නේ මුක්ත කරනවා. වා වාට දෙයක් තේරෙන්නේ නැති වෙන්න තැනට වාපත් වෙනවා. මොකද ඔයා මැෂින් එකක් වෙනවා. වා වා මේක තේරුම් ගන්න නැහැ. එතකොට කෙනෙක්ට අපි කියලා දෙන්න ඕන මේකේ මුල සිට. ඒ කියන්නේ මේක පටන් ගන්න කොහොමද, මේකේ තියෙන මේ අමාරුකම මොකද්ද? අන්න ඒක ලේසිකම නෙමෙයි. ලේසිකම කියලා දෙනවනේ. ඒ කියන්නේ ලේසියෙන් වැඩ කරන පුරුදු වෙච්ච කෙනෙක් තමයි ලේසි කියලා දෙන්නේ. අපි මෙතන අමාරු දේ තමයි කියලා දෙන්නේ. ඊට පස්සේ තමයි යට ලේසි ඔප්ෂන්ස් වලට යන්න පුළුවන් වෙන්නේ. එතකොට එයා දැනගන්න ඕනේ ඇයි මේක මෙහෙම කරන්නෙත් කියලා. හරි, එතකොට ගොඩක් කටිය කරන්නේ. එතකොට කලින් කිව්වාගේ ටූල් එකක් අරගෙන ඒක කෝපි කරලා කෙලින්ම eBay එකට අප්ලෝඩ් කරන එක තමයි කරන්නේ. මොකද ඒකෙන් කෙලින්ම මේ ඉමේජස් ටික ඩවුන්ලෝඩ් වෙන ඔක්කොම වෙනවා. ඉමේජස් ඩවුන්ලෝඩ් කරන්න නම් ඔවා කවදාකවත් ටූල්ස් යූස් කරන්න යන්න එපා. ඒකට ගොඩාක් කට්ටිය දන්නවා. මම ගොඩාක් වීඩියෝස් වලත් කියලා තියෙන එකයි අපේ මෙටා ටයිප් මෙටා ඉන්ෆෝ කොමිටික යනවා. එතකොට තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි එහෙම දෙයක් අරගෙන අප්ලෝඩ් කරනවා කියන්නේ සුපර් මාකට් එකකට ගත්තොත් කීල්ස් කියන සුපර් මාකට් එක ඇතුළට කාගේ සුපර් මාකට් එක ඇවිල්ලා බඩු විකුණන වගේ වැඩක්. කවුරුත් කැමති වෙන්නේ නැහැ එහෙම කරනවට. එතකොට ebay.com එක ඇතුළට aliexpress.com කියලා යන්න විදියක් තියෙන්න බෑ. ඊට අමතර දේවල් තියෙනවා. මම බොහොම බේසික් දේවල් ටික කියන්නේ. එහෙම වෙන්න බෑ. ඒතර පටන් ගන්න කෙනෙක්, මූලිකම කරන කෙනෙක් මේ දේවල් ටික නොකර ඉන්න එක තමයි ගොඩාක්ම සුදුසු වෙන්නේ. right. එතකොට ගොඩාක් කට්ටිය දෙනවා අයියෝ මේක හරි අමාරු වෙන එහෙනම් කොහොමද අපි ඉමේජස් ගන්නෙ? අමාරු කියලා හිතනවා නම් දැම්මම මේ බල්න එකක් නවත්තලා දාලා හොවා ගිහිල්ලා අඩුව ගානේ බිස්කට් වගේක් හරි විකුණන්න try කරන්න. සේල්ස් රෙප් කෙනෙක් විදියට. එතකොට වඩා ගොඩක් ලේසි බිස්කට් කන එක ගැන ප්‍රචාරය දෙන්න මේ වගේ දේවල් කරනවට වඩා. මම ඒකයි කිව්වේ. මේ ඒක ඒ උදාහරණයක් ගත්තත් ඒකයි. මොකද අමාරු කියලා හිතනවනම් ඔයාට කිසිම දෙයක් කරන්න හැකියාවක් වෙන්නේ නැහැ. right. එතකොට දැන් අපි ගිහිල්ලා මේකේ බඩි එක බැලුවොත් බඩි එකේ තියෙනවා ඕන තරම් ඉමේජස්. බඩි එකේ සමහර ලාවට අපිට හොයාගන්න බැරි වෙනවා සෙල් කරන්න යන ඉමේජ් එක. අනිත් දේ තමයි මේකේ මේ තියෙන ඩිස්නි මාවල් කියන වචන අපිට යූස් කරන්නත් බෑ. එතකොට ඉමේජ් එකේ තිබ්බොත් ඒව පාවිච්චි කරන්නත් බෑ. අන්න එක දෙයක්. එතකොට මේ ඉමේජ් එක පාවිච්චි කරනවා මේක අයින් කළා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. right. එතකොට මම දැන් සිලෙක්ට් කරලා තියෙන ඉමේජ් එක ගන්න. දැන් මේක මේ ඉමේජ් එකේ තියෙන අයිටම් එක තමයි මට විකුණ ගන්න අවශ්‍ය වෙන්නේ. right. මේ අයිටම් එක. එතකොට මේ අයිටම් එක මම ගිහිල්ලා බලනවා මේකේ තියෙනවද කියලා. right. මේකේ තියෙනවා නම් මම කරනවා මම මේක කොපි කරලා මම පේන්ට් එකට දාගන්නවා. මේකේ නැත්තම් මම ඒකයි ඒ වගේම අයිටම් එකක් සිලෙක්ට් කරගත්තේ. මේකේ නැත්තම් මොකද වා කරන්නේ? නැත්තම් ඔයාලට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මේව කරන්න පුළුවන්. නැත්තම් මෙතෙන්ට ගිහිල්ලා මේකේ සයිස් එක ලොකු කරගන්න පුළුවන්. right. එතකොට අපිට අවශ්‍ය කරන සයිස් එකට මේක එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන print screen එකක් ගන්න නැත්තම් snipping tool එකෙන් පුළුවන් print screen එක අරගෙන ඒක ගිහිල්ලා paint එකට දාගන්න පුළුවන්. paint එකට දාගත්තම මම screen print screen එකක් අරගත්තට පස්සේ මේක paste කරාම මේ විදිහට පෙන්නනවා අපිට අවශ්‍ය කරන item එක ඇවිල්ලා. දැන් එතකොට ඔයාලට අවශ්‍ය කරන විදිහට මේක මෙතනින් crop කරගන්න තමයි තියෙන්නේ. මේ හැමදේම කරන්නේ අපිට meta tags යන්න නැති වෙන. ඊට වඩා තියෙන options තියෙනවා. මම මේ බොහොම අඩුම low level එකේම තියෙන option එක කියන්නේ බොහොම තේරෙන විදිහට. ඊට පස්සේ අවශ්‍ය කරන ටික copy කරගෙන අපි මෙතනට ඇවිල්ලා නැවතත් මේක save කරගන්නවා. මේ paint එකට දාගන්න. paint එකට දාගත්තම හොඳට මතක තියාගන්න මේකේ dimension එක. ඒ කියන්නේ මේකේ වර්ගඵලය උස පළල තියෙන්න ඕන 500 by 500 minimum. දැන් මේකේ 588 by 532 තියෙනවා. ඒ කියන්නේ හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට මේක අපි දාගන්න මේ විදිහට paint එකට ගන්නවා. දැන් අර කලින් ඕගොල්ලෝ මතක ඇති ඒකේ තිබ්බ පොඩි නමක් මේ stove එකේ stone එකේ නම තයින් කරලා තමයි මම save මේව කරගත්තේ. ඊට පස්සේ මේක උගලගේ laptop එකේ කොයි හරි save කරගන්න තමයි තියෙන්නේ. ඔයාට මේක කැමති තැනක save කරගත්තට පස්සේ ඒක තුරු වාගේ laptop එකේ machine එකේ තියෙන image එකක් තමයි අපි upload කරන්නේ. ඒක ඔයාගේ. ඒ image එකට ඔයාට meta info ඕන විදිහට add කරගන්න පුළුවන්. meta info add කරන විදිහ මේවා කියලා දෙන්න තරම් nursery මට්ටමකට එන්න අවශ්‍ය නැහැ. ඒක YouTube එකේ search කරන්න මෙ. හැම වෙලෙම හිතන්න ගවේෂණාත්මකව ගවේෂණේ මේ හිතන්න මේවා හොයන්න. එතකොට තමයි මේකලා දැනුම වර්ධනය වෙන. ඕගොල්ලෝ මේකේ දැනුම වර්ධනය කරගන්න සෙලර් කෙනෙක් විදිහට හිතන්න. මේකේ sales පස්සේ යන රොබෝ කෙනෙක් වෙන්න එපා. රෙප්ලිකා වාසයන් රොබෝ කෙනෙක් විදිහට හිතන්න තු දැනුම වර්ධනය කරන සෙලර් කෙනෙක් වෙන්න. එතකොට මේ හැම දෙයක්ම ඔයාලට තේරෙන්න ගන්නවා. නැත්නම් වෙන එක තැනක ස්ටක් වෙලා උඩ බලාගෙන ඉන්නවා අයියෝ මේක වෙන්නේ නැද්ද අරක වෙන්නේ නැද්ද කියලා. right. but image එක අපි ගත්තට පස්සේ ඊට පස්සේ අපිට තියෙන්නේ මේක හරියාකාර ලස්සනට හදාගන්න ඕන description එක හදන්න. දැන් ඔයාලට පේන්නේ මෙතන මම හදලා තියෙනවා steps පහක්. කියන්නේ points පහක්. මේක හිතන්න catalog එකක් කියලා.
අපි සාමාන්‍යයෙන් ආයිටම් එකක් ගත්තම දැන් ගොඩක් ඉස්සරහ අපි ආයිටම් එකක් ගත්තම ඒකට කැටලොග් එක දැනට ප්‍රයිස් කුකර් එකකට මොකක් හරි ගත්තා කැටලොග් එක. කැටලොග් එක දෙන්නේ ඇයි? ඒක කස්ටමර්ට කියවන්න. කියවලා ඒ කියන්නේ මේක දැන් ප්‍රසන්ට් කරන කෙනෙක් නැහැ. වා ආයිටම් එක ඉදර රංගවට පස්සේ කවුරුත් නැහැ වාට මේක කියලා දෙන්න. වාට මේක සුවන් අධ්‍යයනය කරන්න ඕන කියවලා. ඒ වගේ තමයි ගන්නෙන කස්ටමර්ට මේක තේරෙන විදිහට තියෙන්න ඕන. නැත්තම් කස්ටමර් මේක ගන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට මේක කොටස් පහකට මම කඩනවා. එක තමයි ටයිටල් එක. ටයිටල් එක හරියට හදන්න ඕන. දෙක තමයි මේන් ඉමේජ් එක. ඒ කියන්නේ ඔයා දාන ඉමේජ් එක මෙතන තියෙනවා. තුන තමයි ස්පෙસિෆිකේෂන් එක. හතර බැලන්ස් ඉමේජස් පහ UUA. UUA කියන්නේ ඔයාගේ ගන්න තියෙන මොනවාද ইনফরমේෂන්ස්. ඒ කියන්නේ ඔයා කවුද, ඔයාගේ shipping policies අන්න ඒ ටික තමයි මෙතනට දමාගත යුත්තේ. අපි පළවෙනි එක ටයිටල් එක කියලා හිතනවා නම් අපි ටයිටල් එකක් කොහොමද හදන්නේ? අපි ටයිටල් එකක් හදනවා නම් මම අර කැතිය ටික කොපි කරගන්න. අපි ටයිටල් එකක් හදන්නේ කොහොමද? right මම මේ කොපි කරලා තියෙන්නේ අලියකී තිබ්බ x ඒ වචන ටිකමයි කොපි කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි හැමතැනම කියලා දෙන්නේ ගොඩාක් කටිය කරන්නේ කොපි කරනවා කොපි කරනවා කොපි කරනවා. ඊට පස්සේ ටයිටල් බිල්ඩ් අප් යූස් කරනවා. ඒවා යූස් කරන එක වැරද්දක් නෙමෙයි. හැබැයි ටයිටල් බිල්ඩ් අප් එක එකම කාලවක 10 දිනක් යූස් කරනවා. 10 දිනාට එක එක එකම මේ ටයිටල් එනේ ඊමේ සම්බන්ධතාවය ගොඩාක් වැඩි. හරි. මම මේ විදිහට කියන්නම්. එතකොට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් කොහොමද ටයිටල් බිල්ඩ් අප් කරන්න කියලා. මම එකක්වත් බලන්නේ නැතුව කියන්නේ. ඉතින් මේකෙදි අපි විකුණන අයිටම් එක මුලින්ම අපි ඒක අනිවාර්යම තිබිය යුතුයි. ඒ කියන්නේ මෙයාගේ නම ඩෙඩ්පූල්. ඉතින් කෙනෙක් දන්නේ නැත්නම් පොඩ්ඩක් රිසර්ච් කරන්න. එතකොට ඩෙඩ්පූල් කියන එක ඔයාට හොයා ගන්න පුළුවන් මේ අයිටම් එක. අනිත් ඒවා අයිටම් එක ගැන දැනගන්න සෙල් කරන්න කලින් තමන් අයිටම් ගැන දැනගන්න නැත්නම් හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් ඔය මේකට පිළිතුරු දෙන්න ලෑස්තිලා ඉන්න ඕන. right ඩෙඩ්පූල් කියන්නේ action figure එකක්. එතකොට අපි දාගන්නවා action figure කියලා. ඊට පස්සේ මෙයා Avengers බලනවා. Avengers බලපු කට්ටිය දන්නවා. ඉතින් මෙයා Avengers movie කියන සුපර් හීරෝ කෙනෙක්. ඉතින් මේ වගේ සුපර් හීරෝ කියලා ඔයාට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දාගන්නව නම් ඔයා ඔයාට පෙනේ දැන් මම මේක ටයිප් කරන්න කලින්ම ඔයාගේ හිතේ මේ දන්න කෙනෙක් නම් මේ තියෙන වචන ටික මැවෙනවා. ඒ කියන්නේ ඔයා දන්න common words. මේ ලෝකේ තියෙන common words ටික. ඉතින් මේ common words එක යූස් කරලා කී දෙනෙක් විකුණුවා නැද්ද? ඔයාට හිතාගන්න බැරි තරම් විකුණන. ඉතින් common words use කරලා විකුණනවා නම් ඔයා හිතන්න ඔයාගේ store එකේ තියෙන අලුතෙන් කියන්නේ අලුතෙන් ඉක්වෙන කෙනෙක් නම් ඔයා ඒ item එක උඩට එන සම්භාවිතාවේ ගොඩාක් අල්පයි. ගොඩාක් අඩුයි. unless ඔයා හොඳ establish seller කෙනෙක් නම් ඔයාට followers ලා ඉන්නන ඔයා මොන විදිහේ title දැම්මත් උඩට එන සම්භාවිතාවය තියෙනවා. මොකද sell වෙන නිසා. දැන් ඔයා මේකේ මේ විදිහට හිතනවා නම් ඔයාට එතකොට මේ වචන set එකම ඔයා දානවා නම් ඔයාට විකුණ ගන්න එක මේ විකුණ නැති වෙන්නේ නැහැ. විකුණ ගැනීම අපහසුයි. ඒ කියන්නේ පටන් ගන්න කෙනෙක් ගොඩක් අමාරුයි. ඔයා හැම වෙලේම හිතන්න ඕන මේ ටයිටල් එකෙන් ඔබට එහාට හිතන්න. මම මේ ගොඩාක්ම මේ කියන්නේ මගේ මම එකයි කලිනුත් කිව්වේ ඊට අසුවම සෙෂන්ස් වල දිනේ ඒවා ඊටත් වඩා ගොඩක් කලකට කියනවා මම ඒක ගිල ගන්නේ නැහැ. ඉතින් මේ කියන්නේ ඒ වගේ දෙයක්. ඉතින් මේ ටයිටල් බිල්ඩ් අප් කරන හැම වෙලේම හිතන්න common words already established. ඉතින් එහාට ඔයා මාකට් කරන්නේ කොහොමද? එතන මේක තමයි මාකට් කරනවා කියන්නේ. right මේ විදිහට action figure එකක් ගන්නවා super hero figure. එතන මේක වැඩිපුර පාවිච්චි කරනවා kids ළමයි. ඒගොල්ලෝ අපි හිතමු toys කියලා. toys කියලා තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. toys kids. ඒ කියන්නේ deadpool action sorry මෙතන action දෙපාරක් type වෙලා තියෙන සමාවෙන්නේ සම්බන්ධයෙන් deadpool action super hero figure toys kids නැත්නම් kids toy කියලා දාන්න පුළුවන්. මේවල grammatically හරියන්න ඕනද? ඒව නැහැ. customer කෙනෙක් ඇහැට වදින්න තමයි මේක අවශ්‍ය වෙන්නේ. kids toy. එතකොට මේක kids toy කිව්වම මේක christmas gift එකක් විදිහට දෙන්න පුළුවන්. birthday gift එකක් විදිහට දෙන්න පුළුවන්. ඔයාලට මේ වචන දෙකෙන් ඕන එකක් දාගන්න මම වචන දෙකම දාන්නම්. birthday christmas ඔය දෙකම දාගන්න පුළුවන්. මේ මතක තියාගන්න අපිට 80s ඒ කියන්නේ 80යි තමයි characters දෙන්නේ. එතකොට මේ වචන දෙකෙන් ඕන එකක් දාගන්න මම වචන දෙකම දැම්මා. ඊට පස්සේ ඔයාලට දාගන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට collectible toys. ඒ කියන්නේ මෙතන එතකොට markets දෙකක් තියෙනවා. පොඩි ළමයින්ට මේක එකතු කරන වැඩමහලු කට්ටියට. එතකොට market දෙකකට ඔයා title එක විවර කරනවා. එතකොට මේ මෙහෙම හිතන්න දැන් මේ 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 කා මේ විතරක් දාගෙන හිටියොත් common title එක. මෙතනින් එහාට හිතුවොත් ඔයාට පෙනෙනවා ඔයාට markets කීපයකට enter වෙන්න පුළුවන්. toy කියන එකට යනවා collectible කියන වැඩි හිටි කට්ටියට යනවා kids කට්ටියට යනවා එතකොට birthday gift එකක් christmas gift එකක් විතරක් යනවා. ඔය කැමති විදිහට මේව කරන්න පුළුවන්. ඊට පස්සේ හොඳම දේ තමයි පටන් ගන්න කෙනෙක් තියෙන ඔප්ෂන් එක තමයි මම ලිස්ට් කරන එකෙත් එක කියන්න මේක
ඔයා offer කරන්න free shipping. ඔයා title එකට දාගන්න free shipping කියලා. මේක හොඳට මතක තියාගන්න දැන් ඔයා sell කරන්න පටන් ගන්න කෙනෙක් විදියට ඔයාගේ store එක ඇතුළේ කට්ටිය ගෙන්න ගන්න ඕන තැන ඔයා ඉන්නේ. එතකොට මේ ඔක්කොම කියවන්න ඇති කෙනෙක් වුණා free shipping මොකද්ද කියලා බලන්න ඔයාගේ එක click කරයි. මේක sell කරගෙන යන කෙනෙක්ට එච්චර effect එකක් වෙන්නේ නැහැ. හැබැයි අලුත් කෙනෙක්ට ගොඩක්ම වැදගත්. ඔයා පුලාන්තරම් බලන්න ඕන ඔයාගේ store එක ඇතුළේ කට්ටිය ගෙන්න ගන්න කට්ටිය ගෙන්න ගන්න කට්ටිය ගෙන්න ගන්න. ඕක හැම වෙලේම ඔළුවේ තියාගන්න sale එකට වඩා. ඔයා establish වෙලා දීර්ඝ කාලව sell කරන කෙනෙක් නම් විතරක් ඔය ටික කරන්න. නැත්තම් scammer කෙනෙක් නම් ඌව නොකර ඉඳලා ලංකාවෙන් black market එකක් දෙන්න. මම ඒක මතක් කරන්නේ ඒකයි මොකද scammers ලා වැඩි නිසා. Right. එතකොට ඔය විදියට simple title එක build කරගන්න ඕන කෙනෙක්ට හැකියාවක් ලැබෙන්න ඕන මේ video එකේ මම මේ කියපු option ටික හිතුවා. ඕගොල්ලන්ට තේරෙයි මේක rocket science නෙමෙයි. මේකේ මේ ලොකු දේවල් නැහැ. බොහොම simply customer කෙනෙක් විදියට හිතුවා markets කීපයක් ඇල්ලුවා. එච්චරයි. වෙන කිසි දෙයක් නැහැ. මේක මාකටිං තියරි එකකටත් වඩා බොහොම ලේසි දෙයක් ඔයාට ටයිටල් එකක් බිල් කරගන්නවා කියන්නේ. ලොකු මේව නැහැ බොහොම සිම්පල්. right? එතකොට මේ වගේ ලිස්ට් මේ වගේ ටයිටල් එකක් හැදුවට පස්සේ දැන් ක්ලික් කරපු කෙනාමට පස්සේ මේන් ඉමේජ් එක අනිවාර්යයෙන් මෙතන ෆස්ට් ඉමේජ් එක විදිහට තියෙන්න ඕන. ඒ කියන්නේ මේන් ඉමේජ් එක. මම මෙතන අප්ලෝඩ් කරනවා පෙන්වන්න යන්නේ නැහැ. බොහොම සිම්පල් සරල දේවල්. මෙතනට ගියා මෙතනින් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. එතකොට අර කලින් මම ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මෙතනට දාගන්නවා මේන් ඉමේජ් එක විදිහට. ඊට පස්සේ ස්පෙસિෆිකේෂන්ස් ටික. ස්පෙસિෆිකේෂන්ස් එක කියන්නේ මේකේ දිග, පළල මොනවාද හදලා තියෙන අන්න ඒ වගේ. ඉතින් සාමාන්‍ය වලට එන්නේ materials. material අපි තුන් PVC කියලා. එතකොට size එක අන්න ඒ වගේ දේවල්. එතකොට size එක මම නිකන් හිතලා දාන්න 10 cm කියලා. මේ ඔක්කොම ටික තියෙනවා මේ description එකේ specifications වල අදාළ අලි product එකේ. right හදිසියවත් තිබෙ නැත්නම් ඉල්ල ගන්න. දැන් මෙතනදී මේ specification ටික ඔතනට දාන්නේ කෙනෙක්ට කියවන්න යුතුයි. දැන් මේක උඩින් දැම්ම කියලා කියවන්නේ නැහැ, යටින් දැම්ම කියලා කියවන්නෙත් නැහැ. මේක order එකට දාන්නේ ඒකයි. මේක කියුවා, මේ image එක බැලුවා. right මෙතනට ඇවිල්ලා අවශ්‍ය කරන details එක ගත්තා. එතකොට අපි වෙන items ඉක්ුණා නම් ලොකක් ගොඩක් specification තියෙනවා. ඒව වැඩිපුර මෙතන specification ටික දාන්න ඕනේ යකී වේ යුතු නිසා. අපි උඩට දාගන්නේ නැහැ කීවන්නේ නැති නිසා boring. එන customer තර නිසා යටම දාගන්නේ නැහැ කීවන්නේ නැති නිසා. මැද හරියට තමයි දාගන්නේ. ඒ කියන්නේ ආපු ගමම main image එක බැලුවා මෙතන දාගත්තා. අනිත් එක තමයි එකක් කියන්න බැරුණ main image එකට වෙන වෙන images දාගන්න යන්නත් එපා. මොකද ආපු කෙනා confidence ඇතුව ඇවිල්ලා ඔයාගේ image එක බලලා ගන්න නැතුව ගන්න එනකොට වෙන image දාගෙන හිටියොත් හරියන්නේ නැහැ. ඔයා මේ comic character එකක් කරනවා කියලා comic book එකේ image එක කොතන දාන්නේ? product image එක දාන්නේ. ඒ තියෙන identical image එකම තිබිය යුතුයි. right එතකොට මෙතන එතකොට specification ටික දාලා ඊට පස්සේ තමයි balance images ටික දාගන්නේ. ඒ කියන්නේ තව images තියෙනවනේ ඒ ඔක්කොම ඔන්නතන පල්ලෙහෙන් පල්ලෙහාට දාගන්න. 100ක් තිබ්බ 100ම දාගන්න. එතකොට මේ images බලන කට්ටිය කැමති නිසා. මොකද images බලලා ගොඩාක් කට්ටිය මේවා ගන්න පෙළඹෙනවා. අන්න එතකොට ඔයාට පුළුවන් වෙනවා මෙතන ප්‍රශ්න අහන ප්‍රතිශතය වැඩි කරන්න අඩු කරන්න. ප්‍රශ්න වැඩිපුර අහනවා නම් ගොඩක් හොඳයි. ඔයාගේ item එක ගැන ගොඩක් ප්‍රශ්න එනවනේ. ඒ කියන්නේ interest එක වැඩි. ප්‍රශ්නයක් ඉතුරු කරලා images දාන්න පුළුවන් නම් ඒත් හොඳයි. මොකක් හරි දෙයක් කර ප්‍රශ්නාර්ථයක් ඉදිරියට දෙනවනේ ඒත් හොඳයි. ඒකත් තව විකුණා ගැනීමේ tip එකක්. මේ balance images වලින් පස්සේ තමයි ඔයා කවුද කියලා කියන්නේ. කවුද කියලා කියනවා කියන්නේ මේ ලොකු දේවල් නෙමෙයි. shipping method එකක්. එතකොට shipping and payment methods කියලා ඔයා මෙතනින් දාගන්නවා. payment method. right. ඔතන දාගන්න කරි shipping image එකක් හරිය නැත්නම් PayPal logo එක ඕන image එකක් දාගන්න. ඒ දාගෙන ඔයා පොඩි විස්තරය ලියන්න මේක කොච්චර කාලෙකින් ship කරනවද මොන address එකට දෙවන්නේ අපි PayPal විතරද associate කරන්නේ. ඒ වගේ පොඩි විස්තරය ලියන්න. ඔයා ඒකේ අර images එක දානවනම් effectiveness එක ගොඩක් වැඩි. right ඉතින් මේවා rocket science නෙමෙයි. මේවා සාමාන්‍යයෙන් ඔළුවට එන්න ඕන දේවල්. මේකෙදි අපි try කරන්නේ අතුලට ආපු customer buyer කෙනෙක් විදිහට convert කරගන්න තමයි මේ හැමදේම කරන්නේ. shipping methods ටික දාලා ඉවරනට පස්සේ ඔයා feedback කියලා එකක් හදලා feedback එක කොච්චර important ද කියලා එයාට නොකිය කියන්න ඕන. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ එයාට thank you කියන story එක ඇතුළට ආවට ඔයා කවුද කියලා කියන්න මොනවාද greet කරන්න ඔයාගේ තව offers ගැන කියන්නේ ඊට අමතර මොන හරි issue එකක් තිබ්බොත් ඔයාට ඒක inform කරන්න කියන්නේ ඔයාක මොනවාද solution එකක් දෙනවා කියන්න ඊට අමතර negative feedback දැම්ම කියලා solution එකක් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක නිසා ඔයාට කතා කරන්න කියලා කියන්නේ මේ හැමදේම කියන්නේ ඔයාට පුළුවන් තරම් ඔයාගේ negative feedbacks negative frame එක mind එක customer ගේ නැති කරගන්න. ඉතින් හිතන්න මෙතන market කරන්නේ වාවමයි. ඔයා market කරන්නේ. එතකොට මේක feedback වලට image එක හදන්න පුළුවන්. ඔයාට මෙතන තව මන් දෙන එක advice එකක් තමයි මේ ඔක්කොම ටික ඕන එක image එකට හදාගන්න පුළුවන්.
image එකට හදලා ඔයාලට upload කරන්න පුළුවන්. ඒක තවත් හොඳ effective තියෙන එකක්. හැබැයි links ටිකක් ඔයා දාන්න ඕන. Links ටික වෙනම දාන්න වෙනවා. මොකද මම කියලා තියෙනවා තව items වල links උනත් ඔයා දාන්න පුළුවන්. ඒතර පටන් ගන්න කෙනෙක්ට මේ ඔක්කොම ඔළුවට දා ගන්න ඕන compact විදියට. හැබැයි main ටික වෙන මේ ටික දාගන්න. ඒක කරලා තමයි ඊළඟ items වලට යන්න ඕන. ඉතින් මේක තමයි heart එක. මේක තමයි හරියටම හදා ගන්න ඕන. මේ heart එක හරියට හදා ගන්න ඕන. මේක හරියටම ලස්සන විදියට හදා ගන්න පුළුවන් නම් ඔයාට ගොඩක් දුරට මේක item එක එන customer buy කෙනෙක්ට convert කරගන්න පුළුවන්. ඉතින් buy කෙනෙක් විදියට convert කරගන්න එක තමයි අපි කරන්න ඕන. මොකද customers ලා හැමතැනම ඉන්නවා. buyers ලා හැමතැනම නැහැ. ඉතින් අද episode එකෙන් මෙන්න මේ ටික හරියාකාර කරගන්න වැදගත් දෙයක්. ඉතින් මම වැඩිපුර බර එකතු කරන්න නැතුව ඊළඟ steps වලට යන්න නැතුව අද මෙතනින් නවත්තන්නේ ඒකයි. මොකද මේකේ ලොකු දෙයක් තියෙනවා කරන්න. මේක practice කරන්න 10ක් 15ක් 20ක් විතර හදලා ඔයා list කරන්න කලින්. එතකොට ඔයාට මේ pattern එක තේරෙනවා. ඉතින් ඒ වගේ දේවල් හදලා ඔයා හදපියෝ තියෙනවා නම් group එකෙන් මම ඉන්නවා FB group එකේ. එතනින් ඕනනම් අරගෙන මගේ page එකට එවන්න පුළුවන්. ඒවලා කියන්න මම හැකි විදියට සමහර ඒවා බලලා okay එකක් දෙන්නම්. මට තියෙන කාල වේලාව නිදසලා හම්බුනොත් හැම එකක්ම බලන්න බැරි වෙයි. ඉතින් හරියාකාර කරන්න ගොඩක් මහන්සි වෙන්න මෙන්න මේ description. මොකද ඒක තමයි heart එක නිසා. Enter to the correct path. Enter to the path correctly eventually. Path එකට හරියට enter වෙන්න ඒකයි මේකෙන් අදහස් කරලා මේ විදිහට playlist එකක් කරන්නේ. ඉතින් ඒක nominee තියෙන්නේ. nominee තියෙන දේ nominee අරගෙන හරියාකාර box විදිහින් ඒකට වටිනාකමක් දෙන්න. Tamanට ලැබෙන දේ තවත් එක්ක කට්ටිය බෙදා ගන්න. ඉතින් ඒකෙන් හරියාකාර sellers විදිහට බිහි වෙන්න ආයි කියන්නේ ඒකයි දීර්ඝකාලීනව කරන්න හරියාකාර කරන්න මේ process එක අනුගමනය කරන්න path එකට enter වුණොත් ඔයාට පුළුවන් දීර්ඝකාලීනව කරගෙන යන්න. Right කාලය මිඩම් කළ මේක බැලුවනම් භූමි ස්තුතිය විශ්වාසය තියාගෙන තවත් episode එකකින් ඉස්සරහට එන්නම් ඊළඟ steps වලට යන්න. ඉතින් මේක ගොඩක්ම හිමීට යන්නේ මේක express එක විදිහට යන්නේ නැත්නම් ඕගලන්ට මේකේ අර activities එක කරගන්න අවශ්‍ය නිසා. ඉතින් ඒ කාලය හරියට මිඩම් කරගෙන හරියට කරන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි miss නොවි හරිය path එකක් විදිහට ඔයාටම හිමීට grow up වෙන්න. Right එහෙනම් භූමි ස්තුතිය විශ්වාස කරලා බැලුවට අපි ගොඩනගමු. මම ගොඩනගන්නම් විශ්වාස නම්. ඉතින් හරියාකාර path එක follow කරන්න scam කෙනෙක් නොවි. Right එහෙනම් භූමි ස්තුති විශ්වාස කරලා බැලුවට good luck. Think wisely, don't work hard, work smart. Happy selling. Please subscribe my channel. අපි channel එකේ bell app එක subscribe කරන්න. යක්ෂයා channel යක්ෂයා group එක තියෙනවා. මේ හැම එකම description mention කරලා තියෙනවා. එකතු වෙලා දැනුම වර්ධනය කරගෙන genuine හොඳ seller කෙනෙක් වෙන්න. Now all the very best. Bring many more models to Sri Lanka. Happy selling.